අපි මේ හැමෝම එකතු වෙලා තින එක කරුතාවයකට. ඒ කියන්නේ අපිට මේ රට හදන්න ඕනේ. හදන්න බැරි රටක්නෙේ කට හදන්න බැරි දෙයක් ම් ම සාමා්‍යෙන් සල්ලිදාන්නෙම නෑ. ඒක තමයි මගේ හැටියෙන හදන්න බැරිදේකට බැරි වැඩවල්ලොලට මම කිසිදයකට ඉන්න්නොල්ලෙනෑ. මක මගේ ටයිම්ම එකක වේස් කරන්නේ. මට හදන්න හොඳටම පුළුවන් හදන්න හරිම ලේසී කියන ඒ උඩ තමයි අපි මේ එක කරන්නේ. ඉතින් මංහිතනවා මම ඩඩකේෂන් එක සීෝ ඇතුළු ඩ ඩුකේශන් එකගේ ට එක රටේ තියන ඔක්කොම යුනිවර්සිිටස් මේ ඔක්කොම එකතුවේ රතියෙන්නේ මොරටු නිසිට එකයි නොල්ල ඉන්නවා කැල යනිසිට එකයි නොල්ල ඉන්නවා රහුණ ජනිසිට එකයි නොල්ල ඉන්නවා ළම්බො යසිටි එකයි නොල්ල ඉන්නවා මේ ට ඔක්කොම අපිත් එක් එක ඉන්නන්නේ ොක ඒක මේ ඉන්න හැම ප්‍රොෆෙසස් ලටම ලෙක්චර්ස් ලටම හැමෝටම දුරපේනාය. ඒගොලන් දන්නවා මේ ඩිජිරල් අධ්‍යාපනයෙන් ඒගුොල්න්ගේ තියෙන දේවල් ඔක්කොම සම්පත්තික ලංකාවේ ළමයින්ට නිකන් දෙන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්තටම ලෙක්ර්ස් ල පොෆෙසර්ස්ලා ඔක්කොම අපත් එකතු වෙලා මේ කර්තාවවට කරන්නේ. මොකොද කවදාකත් හිතන්න මොටී ොසිතියගේ ලෙච්චර කෙනෙක් හරි ප්‍රෆිස කෙනෙක් හරිගේ ලෙක්්චරක කතරගම ළමයකුට කැම්පටරකින් ලෙච්චරග ලෙක්්චර කහලා ඉගනගන්න පුළුවන් කියලා. පුස්වැඇල්ලාවටඒ ලෙච්චරග ලෙච්චරක බල්ලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කියලා. යාපනයට මේ ලෙක්ෂරක බල ප්‍රෝග්‍රෑම් කරන්න පුළලක් ඒේ වගේ මේ මම ඒක ඉජනීමේ රටේ සියලුම මිනිස්සු මේ. මම දකින විදිහට සියට අනු නමයක්ම හොඳ මිනිස්සු ඉන්නේ. මොකද ඒ අ සීයට එකක් නර්ක මිනිස්සු තමයි මේ රටේම මිනිස්සු එකගැන්නේ. කෑගහන්නේ හොඳ නෑ හොඳ නෑ හොරු අරවමේවා කියලා. ඒ අර සර එක හින්දා. දම හොඳ මුදාහරණයක් ගන්න මම හදපු කම්පනිවල පර්චස් කරනවා ඩු අඩුම ගානේ බිලියන තුන්සයක. බිලියන තුන්සීයක් අවුරුද්ධකට ප්‍රචස් කන්නවා. අපේ ලඟ ඔක්කෝම සිිස්ටම් දාරතියෙන්නේ. අපට කාවා සැකනෑ අපට කවුරුත් අපි හොරා කියන්නේ. මමඒ හදපු කම්පනිස්වර ඔක්කොම හැටදාහක් වැඩ කරනවා. මට කාවා සැකනෑ ඇයි ඔක්කොම සිිස්ටම්ම ලින්දුවන්නේ. එතකොට කොහොමද මේ ලංකාවේ මිනිස්සු ග ලංඟ විතරද හොඳ හැටද හක්කින්නේ ඇයි මේ අපි සෞඛ්‍ය ශේෂත්‍රය ගත්තොත් සෞඛ්‍ය ශේෂත්‍රයේ බාලබෙහෙත් ගේනවා කියනවා පරණ කල්ලිකුත් එච්චව ගේනව කියනවා මිනිසු මැරණ ඉන්ෙක්ෂන් ගෙනවා කියනවා කොහමද මෙහෙම ගේන්නේ සිිස්ටම් එකක් නැත්තං ඕන එකක් ගෙන්න්න පුළුවන් එතු අපි සිිස්ටම් එකක් හදන් නැතුව හදේව නිවැරදි කරන්න දැගේ සිිස්තම එකක්හදනවනම් අයිටගෙන ගත්ත දරුවෝ කැලනිය විශ්වවිද්‍යාලයේඊයි රිසෝලෑනින් සොක එකන සැප් වගේ උගන්නනවා ඒක තමයි ලෝකෙතින ලොකුම සෝයක එතුර ළමයි ඉදිරිද මේ සොෆ්ටය එක කන ගන්නවා. මේ සොයක කො මන් කරන්නේ කොහොද පලයන්් කරන්න මේ ඔක්කොම දූල පුතාලය කරගන්නවා. අද බංහිතන්නේ ඒක පළවිනි මොඩියුල්ලක පටන්ගන්න එතර ඔගුල්ලන්ට ප්‍රයෙක්තුන් ස විිසි අතර කරට පස්සේ කැමති නම්මරට දු නිව සිටිට යන්න පුළුවන් ැමති කැල නිසිටිකට යන්න පුළුවන් ගිහිල්ල පටන්ගන්න පුුවන්. ඒගන්නේ ලංකාවක් හදන්න ඔන්නං සම්පූර්ණ ඩිජිසිිස්ටම් එකගේන්න ඕනේ සිිස්ටම් කියලා කියන්නේ ඇත්තට මේ එන්ට ප්‍රයිස් රිිසෝස් පලනී එකන හැමත් තැනමද අප කම්පනනිස් ගත්තොත් කොහොමත මම කම්පනි එකකින් ගත් නැතුව අයිඋනේ කොහොමත මම මගේ අවරුදු විසතුනයි තියෙන දුවට මේ කම්පනික ඩිරෙක්ටකම දීලා ඇයි මං එලියටාවේ නැ මට කිසි ප්‍රශ්නයක් නෑ මම හදල තිගෙමනාා? ම ඒ ද ලෙල්ලෙට හදුව මම ඒවාගේ විදිහයට සියලුම කම්පනීස් නැතම් බිලියන තුන්සයක් ෝචස් කරන තැනක එක මනුස්සෙක් නර්ක මනුසෙක් එන්නවන මරත් කියන තුන යිල්ලඟ සීයක්ක් ඉන්නවා එක මනුස්සෙ මටහම්බල තිනව කියෙන ෑමට හෙම ැම්බෙලනෑ ඒ හම් ුලන ිස්ටර්ම එකෙන් තමයි හම්බෙ ඕෝන සිිස්ටර්ම එක මුකුත් කරන්න බෑ. සිිස්ටම් එකක් නැත්තං ඕන දෙයක් කරන්න පුළුව මොකද අපි ඉස්සර ඉඳලම රට ඇනලොග් යුගක තමයි තිබුණේ. හැබැයි අනිත් රටවල්දැ ඔක්කෝම ඩිජිනල් යුගයක් කරාගහි ලවරයි. එතකොට අපි මෙතනින් ගැලවෙන්න නම් එකම ක්‍රමය අයි තියෙන්නේ ඒ ක්‍රමේ තමයි මේ ඇනලොග් යුගෙන් ඩිජිනල් යුගගේට යන්න ඕනේ. හැබැයි අපි මේ ළමයි මිලියෙන් එක හදන්නේ ඒළමයි හරි හිත ඩිජිල් යුග රට පත්කරාවි කියලා. මොකද අප අයි කැම්පස් තුන්සය තිස්කක් කදලා ළමයි මිලියන් එහකට උගන්නලාදමට හැබැයි උගන්නගෙන බාගට යනකට දැන්මන ජොබ්ස් මට අනික් පැත්තෙන් එනවා ඇතරම දැන්වෙනකොට තුන්සේ විසිහර ඉගනගන්න ඉස්සල් ළමයි බ්සල් ඉල්ලන එක ඒතරම අර ළමයි කන්ද තරණය ක හොඳ. ඒ වගේ අපට දැම්ම පටන්ගරන්ී ොට තුන්සී වි්‍යහතර යන්න නැතුව ඕගලන්ට දෙසිය පනහාව වෙනකොට වෙබ් ඩිවලපෙනෙක් වෙබ් ඩිසයින කෙනෙක් වඩ පුළුවන්. සමහරක් අයට කම් මැරිනං ඒකත් කරන්න පුුවන් ඉදිරියේදී. එකකන්නේ එක්්චර දුලත් යන්න ඕන්න ෑමට මාස හතත් තිබුණ හම ඇති. ඉති මංහිතනවා අප මාස හතකින් ළමයෙකුට රස්සාවල් දෙන්න පුළුවන්ගේ කැන පැය නමසය හැටක් ඉගෙනගත්තොත් අපිට ළමයකුට රස්සාාවක් දෙන්න පුළන් ඒකහින්ද මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා ලංකාවේ වෙහරව්‍යස්ථාන දොළොස්දා සටසත් තියෙනවා. එතකොට පල්ලි කෝවිල් මොස්ක තවත් තුන්දහක් විතර තියෙනවා. තින් මහිතන් මේ හැම එකඇතුවවෙල අඩුමගානය අපිට ළමයි තිහතිය හරි දුන්නොත්. මොකද මේ හැම තැන්වලම බිල්ඩිින්ක්ස් තියනවා ඉතින් එතකොට අපට රස්සාවා දෙන්නත් ඒ බිල්ලින්නේහම අපට වර්ගාඩි පන්සියක් හයිසියක් තිබුණුත් එතනම් ඔෆිස්සකත්්දාගන්න බොලුව. අකොද දෙදස් විසි පහ වෙනකොට මේ මුළු ලෝකෙම ඩිජිරලයිස් වෙ ඉවරයි. මොකද දෙදාස් විසිපහ වෙනකොට ස්ටාර්ලිංක් ඕනම කැලේකට ඉන්ටරනෙට් ගේන. දැංවෙන කොට නම සෝලප පැනල්ලහකින් අපේ ලංකාව වගේ රටක පව එක තියනවා. එත පවකට දෙදස් විසි පහෙන් පස්සේ අපට බලපාන්න නෑ. ඒගැන පවකට් අදත් බලපාන්න නෑ ඉන්ටර්නෙට් ප්‍රශ්නය දෙදස් විසි පහම පසේ කිසිම ප්‍රශ්නයක් නැබැ ඒකට තව තියෙන්නේ අවුරුද්දයි මාස දෙකයි. මහස තුනයි. මාස පහලවකින් මේ අලුත් ෝකයක් හැදැනවා මොකද ස්ාර්ලික්ක මු ලෝකෙ පුරාම. මේ දදි ඉටනෙට දන්න පස්සේ අපට අ ලෝකයක් දෙදස් විසි පහ කියන්නේ අපි ඒකට දැම් රෙඩිද අපි රෙඩි මම ඒ දෙදස් දහනමදලා ලෑස්ති කරලා තියෙන්නේ ඒ දෙදස් විසි පහය තියන චෙන්ජකට හැබයි අද වෙනකං අපි කවුරුත් හිතනවාද ත දවස් මෙමගේ පන්සිය පණහාහයිසියක්ක් යනකොට මුරු ලෝකම එකට එකතුවෙනෝ කියලා නෑ කාටවත් පේෙන් නෑ මේ රස්සාාවල් තියනෙවා ඇමරිකාව තියනෙවා ජපානය තියනෙවා ස්ට්‍රලියාව තියනෙවා එමිනිසු කිසි බයක් නැතුව මොද ඉන්ටනෙට් එක බ්‍රේක් ව් එකක් නෑ පවකට්ස් නෑ ඉති ඕනම ගම කඉදර වැඩ කරන්න පුුවන්. ආයි තමන්ගේ දුව කොළොඹේවන්න ඕනි කෙරනෑ පොඩි බෝඩිින් කාමරවලයි ඕන්නෑ පුතාලරත් එහෙමයි මොද මන්දන්නෝ සමහරක් ගම්මල අම්මල දැ අපලා හින්නව සමහරක් කොල්ලිෆිගේේෂන් හැදිච්ච දුවලා. අම්ම කන තම විසයක් නැතිහින්ට පොඩ්ඩක් දදුට තවටික ව ගන්න විසියෙන් පස්ේ ඇරි මහත්තය ොබ් එකක්දන්න කියලා දැන් දෙන්න පා කියලා. සමහක් වැට දූගේ බාය විස්සයි තව අවරුද්දක් ැනවේ දදුට නස්ාව ගන්නකොද අම්ම කැමතිනෑ විස්ේදි ොබ්බ එකක අරන්න. හැබැයි ඇමරිකාවේ අවුරුදු දාහතරය ළමයිත් වැඩ කරන? දු දාහතරේ ඉඳලා කම්පියුටරගේ බට්න එකක් එබුව කියලා මනස යුස් කරා කියලා රසාවක් කරලා හම්ඹ කරන්න පුුවන්නං. සමහරක් පවුල් ල අපිට දුප්පත්කම නැත්තර නැති කරන්න පුළුවයි දුපත්කම පැත්ත පලාතකෙන් නැතිවවෙන්න හ නැති කරලාදාන්න පුළුව